Hi Bhavan Pute. Hi Bhavan teacher. Hi Bhavan teacher. Hi Bhavan. Bhavan teacher. අපිට ගිය සතියේ ක්ලාස් කරන්න බැරි වුණ හින්දා නෑ මම අද අමතර පන්තියක් විදිහට ගිය සතියේ පාඩම තමයි අර කරන්න බැරි වෙච්ච පාඩම අද කරන්න තමයි මේ පන්තිය දැම්මේ. පුතාලා චුට්ටක් ලොග් ගෙන ගම් බැලුවා අද කරන්න ප්‍රශ්නකුත් තියෙනවා නේද? ඒ නිසා වෙන්නේ නැති ඔව් සර්. ටීචරක් කරන්න. ඒක තමයි ටීචර කරන්ට් එකක් නැහැ. තව ටික එලා යද්දි දැන් ටීචර්ව පේන්නේ හෙකුත් නැද්ද දන්නේ නැහැ. එයි කියලා හිතාගෙන තමයි ක්ලාස් එක පටන් ගත්තේ. මට පේනවා ගොඩක් අයට කරන්නේ නැහැ කියලා. හරි. ටියුට් එක ගමුකෝ බලන්න අපි. ටීචර්. ඉස්සෙල්ලාම කියන්නකෝ අලුතින් ආපු පුතාලා ඉන්නවද කියලා පන්තියට. ඒක අහන්න අමතක වුණානේ. ටීචර් මම අද අලුතින් සම්බන්ධ වුණේ. ඒක තමයි ටියුට් එක තියෙද පුතේ? මම ගෲප් එකකට නම් දාලා තියෙන්නේ අපේ පළවෙනි පාඩමට. ටියුට් එක තියෙනවා ටීචර්. හරි. අපි ටියුට් එකේ අපි පන්ති පටන් අර එක සතියක් කළානේ. ඔන්න ටිකක් ලියලා තියෙනවා. ඒක ප්‍රසන්ටේෂන් එක ටීචර් ළඟ තියෙනවා. එතකොට මම ගෲප් එකට ඒක දාන්නම්. එතකොට අපි එක සතියක කරපු පාඩම ප්‍රසන්ටේෂන් එකෙන් බලලා පුතාලා ඒක පුරව ගන්න ඕනේ. ඒ කියන්නේ ටියුට් එකේ ඒක ලියා ගන්න ඕනේ චුට්ටක් බලලා. අමාරු නම් ටීචර්ට මැසේජ් එකක් දාලා අහන්න. හරි. දැන් ටියුට් එක අර ගන්නකෝ බලන්න හැමෝම. එන්නේ වැඩ කරන්න නැතුව. ගත්තා ටීචර්. අපි මොකද්ද ගිය සතියේ කළේ අන්තිමටම? ඒ කියන්නේ අපිට පන්ති කරන්න බැරි වුණ සතියේ නෙමෙයි, ඊට කලින් සතියේ. දැන් ටිකක් ඈතයිනේ. මතකයිද ටීචර්? ඔව් මේ ටීචර් එදා කරන්න එදා පන්ති කරන්න බැරි වුණානේ. ඔව් 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 ටී ඔව් පුතේ ඊට පස්සේ කලින් පන්තිය කරානේ. ඔව්. එදා ටිකකට ඉන්න බැරි වුණා. මේ ටීචර් මට ගෙරෙව්වා. ඒ ටික පුළුවන්ද මේ කියන්න? මං එදා කරපු ප්‍රසන්ටේෂන් එක ගෲප් එකට දාන්නම්. හරි. මට ගිය සතියේ අපි කරපු අන්තිමට කරපු පාඩමේ නම කියන වැහුණා. බලන්නකෝ. අපි ගමුකෝ. අපි මෙන්න මේ කොටස තමයි කළේ. කියන්නේ පරිපාලන කොටස. බලන්න මතකද? බලන්න කියන්න බලන්න. ඒක තමයි පරිපාලන කොටස. කීයක් තියෙනවද? පහක්ද හතරක්ද? හතරයි. මොනවාද පරිපාලන කොටස හතර? යට ඉඳන් කියමු බලන්න. ඔන්න ආපු නැති පුතාල චුට්ටක් බලන්න. පරිපාලන කොටස හතරක් තියෙනවා. ග්‍රාමීණකාරී කොටසය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, දිස්ත්‍රික්කය, පළාත. අපි අන්නේ ටික ගැන චුට්ටක් කතා කළා. ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙන්නේ, පුතාලගේ මයික් එක චුට්ටක් ඔෆ් කරගමු. අපිට කතා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ පළාත් සහ දිස්ත්‍රික්කය. කියන්නේ පරිපාලන කොට්ටාස වලින් ගත්තොත් උඩම තියෙන දෙක. ඒ කියන්නේ ග්‍රාමීණධාරී කොට්ටාසය, ප්‍රාදේලේකම් කොට්ටාසය, ඊට පස්සේ තියෙනවා දිස්ත්‍රික්කය සහ පළාත. අපි ওই දිස්ත්‍රික්කයි පළාතයි අරගෙන ටිකක් විස්තර බලනවා. ලංකා සිටියේ මේ පළාත් කොහෙද තියෙන්නේ, ඊට පස්සේ පළාත් ටික කොහෙද තියෙන්නේ කියලා ලකුණු කරගන්න තමයි හදන්නේ. හරිද? එතකොට දැන් අද ඔයාලගේ පාට පෑන් තියෙනවා නම් පාට පෑන්, අඩිකෝදු ටිකක් ලං කරලා තියාගන්න ඕනේ මේ වැඩේ කරන්න. හරි. සෙල්ලම අපි බලමු ශ්‍රී ලංකාවේ පළාත් මොනවද කියලා. දැන් පුතාල දන්නව නේද ශ්‍රී ලංකාවේ පළාත් නම් නමයක් තියෙයි කියලා? පළාත් කීයක් තියෙනවද කියලා දන්නව නේද? ඔව් ටීචර්. ඔව් ටීචර්. නමයක් තියෙනවා.
අපි ඉස්සෙල්ලම ඒ පළාත් නමේ මෙන්න මේ රූල් ටිකේ පොලිමිට ලියාගමු එහෙනම්. හා. ඔන්න හැමෝම ලියාගමු. මම එක පිළිවෙලකට කියන්නම්. පුතාලා හැමෝම ඒ පිළිවෙලට ඉස්සෙල්ලම ලියාගමුකෝ. අපි උඩ ඉඳන් අරගෙන ලියාගමු. ඊට පස්සේ අපි ඒක ලකුණු. මේ ටික නිල් පෑනෙන් ලියමු. 1 2 3 4 කියලා දාලා පුතාලා ලියන්න ගන්න. ඉතලම පළාත් ටික නම් කරගමු. උඩ ඉඳලා එක කියලා දාලා ලියන්න උතුරු පළාත උතුරු පළාත සමන් නෑ නේද මොකද පුතේ ටීචර් මම පොතේ ලිව්වට කමක් නෑ නේ පොතේ ලිව්වට කමක් නෑ දිගටම පොතේ ලියන අය උතුරු පළාත හරිදී හරි අපි දෙවෙනි එක ලියමු උතුරු මැද පළාත උතුරු පළාත උතුරු මැද පළාත පළවෙනිම මොකද්ද ටීචි කැඩි කැඩි හුනේ උතුරු පළාත උතුරු පළාත හරි ටීචර් උතුරු මැද පළාත හරි ටීචර් නැගෙනහිර පළාත නැගෙනහිර කියන්නකෝ හා තුන්වෙනි එක ලියාගමුකෝ ඉස්සෙල්ලමද නැගෙනහිර පළාත මම එකට කිව්වේ උතුරු පළාත උතුරු පළාත දෙක උතුරු මැද පළාත තුන නැගෙනහිර පළාත දැන් ටීචර් දැන් හතර ලියනකොට පාඩ පෑනකින්ද ලියන්නේ නෑ පුතේ ඔය ටික ඔයාලට තියෙන පෑනකින් ලියා නිල් පෑනින් හරි කළු පෑනින් හරි කමක් නෑ හතරවෙනි එක ලියමු වයඹ පළාත වයඹ වයඹ පළාත පහ මධ්‍යම පළාත මධ්‍යම පළාත මධ්‍යම පළාත තව කීයක් ලියන්න දේද අපිට හතරයි ටීචර් හතර දැන් හය ලිව්වා නේද? නෑ ටීචර්. පහයිද ලිව්වේ? ආ එහෙනම් තව හතරක් තියෙනවා. දැන් පහ යන්න ටීචර්. දැන් පහනේ හරි. එහෙනම් ලියමු සබරගමු පළාත. වයඹ පළාතට පස්සේද ටීචර්? වයඹ පළාත ඊට පස්සේ අපි ලිව්වේ මධ්‍යම පළාත. ඊට පස්සේ සබරගමුව පළාත. සබරගමුව පළාත. ඒක ලියල ඉවර වෙලා ලියාගමු බස්නාහිර පළාත බස්නාහිර පළාත සර්ච් ටීචර් උත්තර කිමින් කියන්නකෝ ආ හරි ඔයාලා කොතනද උදේ ලියා ගන්න මගේ උනේ ටීචර් 6 වෙනි එකද බස්නාහිර පළාත ඔව් 6 කී වෙනි එකද උදේ බස්නාහිර ලිව්වේ මං අංකෙම ලිව්වේ නෑ ටීචර් කොහොමද එක තමයි බස්නාහිර පළාත. එතකොට 6 වෙනි එක සබරගමුව පළාත. සබරගමුව. හරි නේද? මග අරගන්න එපා. ඊළඟට ලියමු ඒ කියන්නේ 7 වෙනි එක ඌව පළාත. ඌව පළාත. ටීචර් පහේ ඉඳන් කියන්න බයිද? හරි. අපි මේ අන්තිමේක ලියලා ආයි මුලින් ඉඳලා බලාගමු. ඊළඟට අන්තිමේක
දකුණු පළාත. අන්තිමේක දකුණු පළාත. ටීචර් සාබරගම් පළාතට පස්සේ මොකද කිව්වේ? මට කමක් නැහැ. මම මුල ඉඳලා ඔන්න කියනවා. ඔන්න දැන් බලාගෙන යන්න ඕනි හයියටම ලියාගත්තද කියලා. මේ අනුපිළිවෙලක් නැහැ පුතේ. මම ඉතින් හැමෝටම ලේසිවට පිළිවෙලට දුන්නේ. හොඳද? පුතාලා මේකේ මේ පළාත් ටික නමේ කොහොම මතක තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න බලාගන්න අපි එකට ලියාගත්තේ උතුරු පළාත. උතුරු පළාත. හරිනේ? දෙක. ඔව්. ටීචර් අපිට ගොරෝනානේ. මොකද ඉතින් ටීචර් කරන්නේ? චුට්ටක් බලන්න පුතේ ඊට පස්සේ ගොඩක් ගොරෝනවා නම් ඉතින් ඉන්න බෑනේ එකක් බලලා ඉන්න හරි අපි පළාත් ටික බලාගෙන යමු උතුරු පළාත ඊළඟට ලිව්වා උතුරු මැද පළාත ඔන්න ලියාගන්න බැරි වෙච්ච අය පුරව ගන්න ඕන නැගෙනහිර පළාත නෑ 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 මං ඒ අර මාක් කරගත්ත වාහනයට කියපු ටික. පළාත නේද? ඔව් ඔව් දෙවැනි එක උතුරු මැද පළාත. තුන්වැනි එක නැගෙනහිර පළාත. හතර වයඹ පළාත. හතර. ඊළඟ පහ මධ්‍යම පළාත. ඊළඟට හය සබරගමුව පළාත. හත බස්නාහිර පළාත. හත බස්නාහිර අට ඌව ඊළඟට අන්තිමේක නමය දකුණු පළාත ඔන්න පළාත් නමේ දැන් ලියාගත්තට බෑනේ දැන් මම ටික දෙනෙක්ගෙන් අහනවා පළාත් නමේ චුට්ටක් ටියුට් එක බලන්න නැතුව කියන්න පුළුවන්ද කියලා කොහොම රේස් ස්කෑන් කරන්න බලන්න තනියෙන් පළාත් නමේ ටියුට් එක බලන්න නැතුව කියන්න පුළුවන් පුතාලා වැඩි උට් එක සුට්ටක්වත් බලන්න බෑ. ඊට ලක්කිර කියන්නද? ආ මම තුන් දෙනෙකුට chance එක දෙන්නම්. පාඩම කරන්න ඕනි හින්දා. තනින් තනින් තෝරලා ගන්න. ඉස්සෙල්ලම අපි අහමු දෙවුලිගේ. මං හිතලා ටීචර්ට හිතෙන තුන් දෙනෙක්. දෙවුලි සුට්ටක් මයික් එක ඔන් කරලා කියමු බලන්න. ෆේස් ස්කෑන් කරලා තියෙනවා. උතුරු පළාත උතුරු මැද පළාත නැගෙනහිර පළාත වයඹ පළාත මධ්‍යම පළාත සබරගමු පළාත බස්නාහිර පළාත ඌව පළාත දකුණු පළාත හරියට හරි ඊළඟට අපි පුතේකට chance එක දෙමු බලන්න හිමාෂ හිමාෂ පුළුවන් ද කතා කරන්න මයික් එක ඔන් කරලා පුළුවන් ටීචර් හිමාෂ කියමු බලන්න උතුරු පළාත උතුරු මැද පළාත නැගෙනහිර පළාත වයඹ පළාත මධ්‍යම පළාත සබරගමු පළාත බස්නාහිර පළාත ඌව පළාත දකුණු පළාත හරි ඊළඟට දෙනවා සිට්නිට සිට්නි කියන්න බලන්න සිට්නි පටන් ගමු උතුරු පළාත වයඹ පළාත නැගෙනහිර පළාත උතුරු මැද පළාත මධ්‍යම පළාත සබරගමුව පළාත බස්නාහිර පළාත දකුණු පළාත ඌව පළාත හරි ඊළඟට අපි දෙමු ලකිරට ඔන්න අන්තිමයා අපි ඊළඟට දිස්ත්‍රික්කෙට කණික් ඇට දෙමු ලකිර උතුරු පළාත උතුරු මැද පළාත වයඹ පළාත බස්නාහිර පළාත මැදෙම පළාත සබරගමු පළාත නැගිනිහිර පළාත ඌව පළාත දකුණු පළාත හරි ටීචර්ට එක තරහ නැහැනේ අපි ඔන්න ඩිස්ත්‍රික්ක ඩික ඊළඟ ඔක්කොටම දෙනවා හරි ඊළඟට අපි ටියුට් එකේ ඔය ටික ලකුණු කරගන්න යා ටියුට් එකේ ඔන්න හැමෝටම දැන් බලන්න සිටියමක් තියෙනවා ටීචර් දාලා සිතියමට යන්න බලන්න. දැන් අපි කතා කරපු දිස්ත්‍රික්ක ටික පළාත් ටික මෙන්න මේ සිතියමේ ලකුණු කරන්න තමයි යන්නේ. හරිද පුතේ? ටික පාඩ කරගන්නත් ඕනේ. ඔව් මෙහෙම කරමු. මේ දිස්ත්‍රික්ක ටික ලස්සනට මේ ටික දැන් ඔන්න එකක් පාඩ කරලා පෙන්නන්නම්කෝ මේ විදිහට පාඩ පැන්සලෙන්
පුතාලා ගෙදෙද්දි පාට කරගන්න. හරිද? දැන් පාට කරන්න ගියොත් ගොඩ වෙලා යනවනේ. නිසා දිස් ටික ටික මේ විදිහට ලස්සනට දැන් මේ අද පන්ති ඉවරුණාන් පස්සේ පාට කරගන්න මේ විදිහට. හරිද? අදට අපි පාට කරන්න යන්නේ නැතුව මෙන්න මෙහෙම ඊතලයක් ගහලා. එහෙම නැත්තම් දිස්ත්‍රික්ක ඇතුලෙන් හරි කමක් නැහැ. දිස්ත්‍රික්ක ටික නම් කරගමු. හරිනේ? හරි. ඔන්න මම ලිව්වට කමක් නැද්ද? ඇතුලෙන් ලිව්වට කමක් නැහැ. හැබැයි ටිකක් පොඩිවට ලියන්න ඕනි. මොකද නැත්තම් කැපිලා ගිහලා ඊළඟ පළාතට වැටුණොත් දැන් මෙතන උතුරු පළාත කියලා ලියන්න ගිහලා මේකෙන් ඉවරුණොත් එහෙම ඒක අනිත් පළාතට ගිහලා. ඒ නිසා පළාත ඇතුලෙම ලස්සනට ලියන්න ඕනි. හරි ඔන්න දැන් මෙහෙමයි කරන්නේ ටීචර් සිටියමේ ඉලක්කම් මේ ඔක්කොම මකලා ටීචර් 1 2 3 කියලා ඉලක්කම් දාලා සිටියමේ අදාළ තැන කියනවා පුතාලා හරියටම දැන් ස්ක්‍රීන් එක බලාගෙන වැඩේ කරන්න ඕනි ටීචර් පළාත ටිකම ලියන්න ඕනේ ඔව් ඔව් ඔන්න 1 මම ඉස්සෙල්ලම කියන්නේ මේ පළාත දැන් පුතාලා සිටියෙන් මේ පළාත හොයාගන්න හැබැයි 1 කියලා දාන්න එපා පුතාල මෙතන මේ පළාත හොයාගෙන ලියන්න ඕනි මෙතන උතුරු පළාත කියලා උතුරු පළාත උතුරු පළාත කියන්නේ මෙන්න මෙතනින් උඩ ටික තමයි උතුරු පළාතට අයිති වෙන්නේ තේරුණා නේද මෙන්න මෙතනින් උඩ ටික තමයි උතුරු පළාත අයිති වෙන්නේ උතුරු පළාත හරි ඊළඟට ඔන්න ටීචර් තව එකක් පළාතක් පෙන්නනවා මේ රතු පාටින් සිටියමේ හොයාගත්තද මෙන්න මේ පළාත ඔව් ටීචර් ආ ඒ පළාත උතුරු මැද පළාත ඒකෙ මැද්දෙන් ලියා ගන්න උතුරු මැද පළාත හරි ඒ උතුරු මැද ඊට පස්සේ පුතේ මෙන්න මෙහෙම අයිනෙන් යන පළාතක් තියෙනවා දැක්කද මෙන්න මෙතනින් මම highlight කරනවා මෙන්න මෙහෙම යන පළාතක් දැක්කද ඔයාලගේ ටියුට් එකේ ඔව් ටීචර් ආ ඒක නැගෙනහිර පළාත නැගෙනහිර පළාත වයඹ පළාත ටීචර් ගන්න ඕනේ පාඩ කියනවද මොකද්ද පුතේ ගන්න ඕනේ පාඩ කියනවද නෑ ඔයාලට කැමති පාඩින් පළාත් නමේ පාඩ කරගන්න පුළුවන් ඊළඟට මෙන්න මෙතන තියෙනවා පළාතක් මැද්ද තියෙන පළාත මොකද්ද නමෙන් මඳුර ගන්න පුළුවන් මධ්‍යම පළාත ආ මධ්‍යම පළාත පහ මධ්‍යම පළාත ඔව් ඒක ටිකක් අර ලංකාවේ මැද හරිය තියෙන පළාත ඉඳ තමයි මධ්‍යම පළාත කියලා කියන්නේ. ඊළඟ පළාත ටීචර් ඔව් පන්තිය කීයට ඉවර වෙන්නේ? පන්තිය පුතේ පැයක් කමාරක් තියෙනවා. එතකොට ඉවර වෙන්නේ 7ට. ඊළඟ මෙන්න මේ පළාත මේ පළාත සබරගමුව පළාත ඔව් සබරගමුව පළාත ඊළඟට අපි බලමු
ඔන්න මම දුඹුරු පාටින් පෙන්නන්නම්කෝ. මෙන්න මෙතන තියෙනවා පළාත. මැද. ඌව පළාත. ආන්න හරි. ඌව පළාත. ඌව පළාත. ඌව පළාත. ඔන්න මම දැන් රතු පාටින් පාට කරන එක. ඒ පළාත මොකද්ද? බස්නාහිර පළාත. ආ. බස්නාහිර පළාත. බස්නාහිර අට නේද? ඔන්න අන්තිම පළාත. මේ අටම තියෙන්නේ. දකුණු පළාත, දකුණු පළාත, දකුණු පළාත. හරි. දකුණු පළාත එක තමයි නමය. කොහ මට දැන් චුට්ටක් ටියුට් එක පෙන්වන්න බලන්න පුළුවන් අය ලකුණු කළාද හරියට බලන්න. ඔව් 7 වෙනි එකට ආයි පළාත කියනවාද? කී වෙනි අංකෙද පුතේ? 7. මේ මේ පළාතද? මේක. ඔව්. ආ ඒ ඌව පළාත. ආ දැන් ලියාගන්න බැරි වෙච්ච අය මට ටක් කාලා කිය අංකේ. මට මේ අංකෙ ලියාගන්න බැරි වුණා කියලා. අංකෙට පළාතේ 4 වෙනි අංකේ වයඹ පළාත. 4 මේක මම හරියට දැම් මේක. ඒ වයඹ පළාත. ටීචර් මට පෙන්වන විදියක් නැහැ කැම් එක මොකද්ද වෙලා නේ. ආ හරියට ලකුණු කරගත්ත නේද? ඔව් ටීචර්. ආ හරි මම ඔක්කොම එක බලාගෙන යන්නම්. ටීචර් මාර්ගයට හරිද? හරි මම ඔන්න හරි කියන්නේ නෑ ඔක්කොගෙම ටික එක පාරම බලාගෙන යනවා ටීචර්. ආ හරි මට පෙන්නන අය හරියට ලකුණු කරලා තියෙනවා. හරි පුතේ හරි බල හැඩ දාගන්න ඩියුට් ටික. හරි ටීචර්. ඔව් මට ටියුට් එක නැති නිසා මට කියලා චිත්‍ර ඇඳගෙන මේ මේවා කරා. ආ කමක් නෑ නැත්තම් ටියුප් පොතේ ලියන පුතාලට පුළුවන්. වැඩි ගාණක් නැ ඔය පලාතුයි දිස්ත්‍රික්කයි ලකුණු කරපු ලංකා සිටියන් තියෙනවා. මේ ලංකා සිටියක් දැන් ටියුට් එකේ මම සමහරක් තැන් වලට සිටියන් දාලා තියෙනවා නම් මං හිතන්නේ මේ දෙක විතරයි. ඉස්සරහට එහෙම වැටුණොත් පුතාල චුට්ටක් ලංකා සිටියන් දෙක ගෙනත් තියාගන්න. එතකොට මේ ඒක අපිට ලකුණු කරන්න පුළුවන්. හරි. ඇඳගත්තත් කමක් නැහැ පුතේ. ඔව්. මට print out ගන්න බැරි වුණා. ආ මේක මම මේක ගත්තා. මේක ඇඳලා පාඩ කරන්නද? පුතා දැන් මොකද්ද කළේ සිටියමට? පුතා සිටියම ඇඳලා දතින්. තාම නැති චඳින්න. නැත්තම් අදට සිටියමක් හෙට සිටියමක් කඩෙන් අරගෙන පුතාට පුළුවන් ලකුණු කරගන්න පළාත් නමේ. එහෙම හොඳයිනේ. ගත්තා. ආ හරි එහෙනම් පුතා ඔය සිටීමේ ලකුණු කරන්න. ලකුණු කළා නේද? නෑ ටීචර් සිටේ තුට්ටේ ලකුණු කරේ. ආ හරි ඒර අඩුපාඩු ටික හදා ගන්න. හා ටීචර්. ආ හරි. ඊළඟට තියෙන්නේ පළාත් වලින් පස්සේ. පළාත් ඇතුලේ තියෙන ඒවා මොකක්ද කතා කරන්න. ආ කියන්න බලන්න. පළාත් ඇතුලේ මොනවද තියෙන්නේ? පළාතක් ගත්තොත් පළාත් ඇතුලේ මොනවද තියෙන්නේ? දිස්ත්‍රික්ක කීයක් තියෙනවද? 25. 25. හරි එහෙනම් 25. දැන් පොතේ ලියන අය ලියා ගන්න ඕනි ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කියලා. ඊටඟට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 කියලා අපි ඔන්න ලියා ගත්තා. ටියුට් එක තියෙන අය පුතේ මෙන්න මේක යටින් ඉරක් ගහන්නකෝ. මතක තියා ගන්න ඕනි ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙයි කියලා. එක හයිලයිට් කරගන්න පුළුවන් නැත්නම් යටින් ඉරක් ගහගන්න. ආ දෙවෙනි ළඟ හයිලයිට් එකක් තියෙනවා. ටීචර් ටියුට් නැති අයට වර වගුව ඇඳ ගන්න ඕනේ නේද? ඔව් ටියුට් එක නැති අය අපි වගුව ඇඳගෙන පුරවගෙන යමු. ටීචර්. ඔව්. ඔන්න වගුව පේන්න තිබ්බා. කොටු කරාට කමන්නේ නැද්ද? ආ කමක් නැහැ. ඒක මතක තියාගන්න තමයි ඕනි.
දැන් අපි කතා කරන්න පුතේ අර කතා කරපු පළාත් ඇතුළේ තියෙන දිස්ත්‍රික්ක මොනවද කියන. දැන් සමහර අය නම් මේ දිස්ත්‍රික්ක අහලා ඇති. අපි පිළිවෙලට මුලින්ම පළාත් ඇතුළේ තියෙන දිස්ත්‍රික්ක ටික ලියාගෙන යනවා. හරිද? දැන් පුතාලගේ කාලඟද ලෝක සිතියම් පොත් තියෙන්නේ. ඒ අර ලංකා සිතියම් පොත් අර දෙකම එකට තියෙන පොතක් හරි එහෙම පොත් තියෙනා ඉන්නවද? ඔන්න දැන් මේ පොතක් ගත්තට කමක් නැහැ. පුළුවන් දවසක ගිහිල්ලා පුතාල ලෝක සිතියම් පොතක් ගන්න. ඒක ඇතුලේ ලෝක සිතියුනි ලංකා සිතියුනි දෙකම තියෙනවානේ. එතකොට මේ අපි ලකුණු කරන පළාත් ඊළඟට දිස්ත්‍රික්ක ඒ සිතියම් පොත ඇතුලේ තියෙනවා. එතකොට පුතාලට ඒව බලා ගන්නත් පුළුවන්. හදිසියක් නැහැ. පුතාලට ඉස්කෝලේ කියයි සිතියම් පොතක් ගන්න කියලා. මින්සරේ පොතක් අරන් තියාගන්න. හයිලයිට් කරලා. අපි දැන් ඊළඟට බලමු. මේ දිස්ත්‍රික්ක පළාත් ඇතුලේ තියෙන දිස්ත්‍රික්ක. කවුද දන්නේ උතුරු පළාත් ඇතුලේ දිස්ත්‍රික්ක කීයක් තියෙයිද කියලා? පහක්. පහක් තියෙනවා. පහක් තියෙනවා උතුරු පළාත් ඇතුලේ දිස්ත්‍රික්ක. දැන් අපි මෙහෙමයි කරන්නේ. දැන් ඔන්න පොත්ේ ලියනයි ටක් ගාලා මේ වගු ඇඳගෙන මාත් එක්ක ලියාගෙන යමු. මෙන්න මෙහෙම ඉලක්කම් දාලා ඉස්සරහින් ලියනවා. අපි ඉස්සෙල්ලා මේ පළවෙනි දිස්ත්‍රික්කේ ලියමු හැමෝම දන්න එක යාපනය. 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 යන්නම් පුතාල ලස්සනට ලියා ගන්න ඕනි. යාපනය. ටීචර් චුට්ටක් ඉන්න. ඔව් ඔව් මං හිමින් කියන්නම්. ටීචර් මං එක මතක තියාගන්න කෙටි ක්‍රමයක් කියන්නම්. අපි ලියලා ඉවර වෙලා හැමෝටම යාළුවන්ට හැන්නේ කියමුද? වංගුව පුරෝගෙන ඉවර වෙලා? හා ටීචර්. හා. උතුරු පළාතේ විතරයි ටීචර්. හා හා. එහෙනම් ඉවරුණාන් පස්සේ අපි අහමු. දිස්ත්‍රික්ක පහම ලියාගත්තට පස්සේ. ඔන්න දෙවනි දිස්ත්‍රික්කය ලියමු. කිලිනොච්චිය. එකට ලියාගත්ත යාපනේ දෙක කිලිනොච්චිය. කිලිනොච්චිය තුන්වෙනි එක වවුනියාව. තුන වවුනියාව. වවුනියාව. හතර මුලතිව්. 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 හය පහ මන්නාරම. 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 මැඩම් හතරවෙනි එක. හතරවෙනි එක මුලතිව්. ඔන්න දැන් හරියට පොලිමඩ ලියාගත්තද බලන්න. යාපනය. කිරිනොච්චිය. වවුනියාව. මුලතිව්. මන්නාරම. දැන් මේක මතක තියාගන්න කෙටි ක්‍රමයක් දන්නවා කිව්වා නේද පුතේ? කියම් බලන්න යාළුවන්ට ඇතහෙන්න. එබුදා ඉන්නවද? යාපනය මුහුදට වහිනවා මන් කියන්නේ. යාපනය මුහුදට වහිනවා මම කියන්නේ. යාපනය මුහුදට මුලතිව්. වහිනවා නම් වවුනියාව. මම කියන්නේ මන්නාරම ගිරිනොච්චිය නේද? ඒකත් ලේසි ක්‍රමයක් තමයි. හරි. ඔන්න ඒ ක්‍රමයට උනත් දිස්ත්‍රික්ක පහ මතක තියාගන්න පුළුවන්. ටීචර්. ඔව්. මම මේ ඩාය කියන්න පුළුවන්ද? පාල දිස්ත්‍රික්ක මතක තියාගන්න ඔක්කොටම කවි දන්නවා. එහෙමද? හොඳයිනේ. ඔයාලා කෙටි ක්‍රම දන්නව නේද? එතකොට ලේසි. දිස්ත්‍රික්ක 25ම නැත්තම් මතක තියාගන්න අමාරු වෙනේ. හරි. එහෙනම් අපි ඊළඟට උතුරු මැද ටික ලියමු. උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ටීචර් දෙකයි. ඔව්. මොකද්ද? අනුරාධපුරය ලියාගමු. අනුරාධපුරය.
අනුරාධපුරය මම හෙනව නේද? ඔව් ටීචර්. ආ හරි. ඔව් ටීචර්. ලියාගමු අනුරාධපුරය. දෙක ඒත් එක්කම අපි යන එක. අනුරාධපුරය අනික මොකද්ද? පොළොන්නරුව. හරියට හරි. අනුරාධපුරය පොළොන්නරුව. පොළොන්නරුව. දකුණු පළාතේ ලියමුද? දකුණු පළාතේ තියෙනවා දිස්ත්‍රික්ක 3ක්. 3ක් ටීචර්. ඒකත් හතාලෝයේ ටිප් එහෙම යති යනවා. ඔන්න ලියමු. ගාල්ල නම්බන් බතේ හම්බන්තක. ඔන්න මම පිළිවෙලට කියන්නම්. හැමෝම එකම පිළිවෙලට ලියාගමුකෝ. ගාල්ල ගාල්ල ඊට පස්සේ මාතර මාතර හම්බන්තොට ගාල්ල මාතර හම්බන්තොට ටීචර් මං කියනවා නංගිවිහිර පළාතේ ආයත දිස්ත්‍රික්ක 3 කියන්න. ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර. හායි ඔන්න යාළුවෝ හැමෝම ලියාගමු දැන්. සලාම ලියමු එහෙනම් ත්‍රිකුණාමලය. ත්‍රිකුණාමලය. වෙනුනේ ලියනවද? ආ හරි. ත්‍රිකුණාමලය මඩකලපුව ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර. මම බස්නාහිර පළාතට කියන්නද? හා කියමු. ගම්පහ කොළඹ කළුතර. හරි. ඔන්න හැමෝම මේ පොලිමට ලියාගමුකෝ. මතක තියාගන්න ලේසි. එකට ලියමු කොළඹ. ඒ කියපු තුන හරි. එක කොළඹ. කොළඹ. දෙක ගම්පහ. කොළඹ ගම්පහ. තුන කළුතර. කොළඹ ගම්පහ කළුතර. ටීචර් මම පිළිවෙලට මධ්‍යම පළාත ටික කියන්න. මධ්‍යම පළාත ටික කියන්න. මහනුවර මාතලේ නුවර එළිය. හරි. ඒක හරි. අපි ලියමු එහෙනම් ඒ තුන. එක මහනුවර. 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 දෙක මාතලේ. තුන ඔයාල යන්න මාස තැන නුවර එළිය. ටීචර් ආයෙත් කියන්නකෝ. ආයෙ ලියමු කියන්නම්. මහනුවර. මහනුවර. මාතලේ. නුවර එළිය. ටීචර්. ඔව්. මම වයඹ පළාතට කියන්නද? ආ කියන්න. වයඹ පළාතේ දිස්ත්‍රික්ක කීයක් තියෙයිද? දෙකක්. දෙකක්. දෙකයි තියෙන්නේ. පුත්තලම කුරුණෑගල. හායි. ඔන්න ලියාගමු. එක අපි ලියමු එකට කුරුණෑගල. එක කුරුණෑගල. දෙක පුත්තලම. ඔක අනිත් පැත්තට මතක තියාගත්තත් කමක් නැහැ. පුත්තලම කුරුණෑගල. ටීචර් චුට්ටක් ඉන්න. හරි. ඒක දෙවැනි එක කියන්නකෝ. දෙවැනි එක. එක කුරුණෑගල. දෙක පුත්තලම. ටීචර් මං සබරගෙන පළාතට ආයෙත් දිස්ත්‍රික්කට කියන්නද? කියන්න. ඔකිය. ආයෙත් ටීචර් කියන්නද? කට්ටුනා ටීචර් අගිර කියන්නද? ආ කියන්න.
හරි සුතාල දැන්නට කියන්න රත්නපුරය ආ හරි ඔන්න ලියාගමු 1 රත්නපුර 2 කෑගල්ල 1 රත්නපුරය 2 කෑගල්ල ටීචර් මං ඌව පළාතට කියන්නද ආ හරි පොඩ්ඩක් ඉන්න යාළුවෝ ටික ලියාගන්නකම් ඉඳලා අපි ඌව පළාතට කියන්න කියමු හා ටීචර් ටීචර් මම බා කියන්නම් ආ හරි ඌව පළාත දිස්ත්‍රික්ක ටික දාන්න හැමෝම එක එකොන් කරලා කියන් බලන්න එන එක මොකක්ද හරි ඔන්න ලියාගමු 1 බදුල්ල ටීචර් බදුල්ල මොන රාගල ඔව් බදුල්ල ඔන්න 1 ලියාගමුකෝ දැන් 1 බදුල්ල 2ට ලියාගන්න මොන රාගල බදුල්ල මොන රාගල ඔව් හරි ආ දැන් ඉස්සෙල්ලාම කියන්න මෙන්න මේ දැන් පළාත් නමේ දිස්ත්‍රික්ක ටික අපි ලියාගත්තනේ උදාලා කාට හරි බැරි වුණාද මේ සම්පූර්ණ අග්ග පුරව ගන්න මිස්ුණ දැන් තියෙනවද ඔව් නැගෙනහිර පළාතට දිස්ත්‍රික්ක ටික පිළිවෙලට කියන්න ඔන්න නැගෙනහිර පළාත ටික පිකුණා මලය මඩකලපුව අම්පාර පිකුණා මලය මඩකලපුව අම්පාර Thank you teacher හරි මධ්‍යම පළාතෙන් අහලා තියෙනවා මධ්‍යම පළාත ටික තමයි මහනුවර මාතලේ නුවර එළිය මහනුවර මාතලේ නුවර එළිය දැන් ලියාගත්ත ටික මතකද කියලා බලන්න මම දාන දිස්ත්‍රික්ක ටික නම් මතකයි ටීචර් සබරගමු පළාතක් තියෙනවද සබරගමුවේ රත්නපුරය රත්නපුරය කෑගල්ල අපි අහමු වැඩිය කතා නොකරපු කෙනෙක්ගෙන් ඉන්නවා භාග්‍ය භාග්‍ය කතා කළා වගේ මතකයි මට කමක් නැහැ භාග්‍ය මයික් එක ඔන් කරන්නකෝ ඔව් භාග්‍ය භාග්‍ය කියන්න ඕනි දකුණු පළාතේ දිස්ත්‍රික්ක 3 දැන් මම ඔය පිළිවෙලට නෙවෙයි අහන්නේ තැනින් තැනින් තමයි අහලා බලන්නේ භාග්‍ය ඒක හොයනකම් ගාල මාතර හම්බෙන්ඩොට හරි අන්න භාග්‍ය එක කිව්වා ඒක හරි හිමාෂ හිමාෂ මයික් එක ඔන් කරන්න බලන්න ටීචර් උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 යාපනය කිලිනොච්චිය මුලතිව් මන්නාරම් වවුනියාව හරි කත් හරි ඊළඟට අපි හමු ඉෂිනිගේ ඉෂිනි මයික් එක ඔන් කරන්න ටීචර් ඉෂිනි කියන්න මට ඌව පළාතට අයිති දිස්ත්‍රික්ක 2 බදුල්ල මොන රාගල හරි දෙවුලි මයික් එක ඔන් කරන්න ටීචර් දෙවුලි මට කියන්න සබරගම පළාතට අයිති දිස්ත්‍රික්ක 2 රත්නපුර කෑගල්ල හරි ඊළඟට මයික් එක ඔන් කරන්න ගවිඳු ගවිඳු හරි අපිට මිස්ුනේ වයඹ පළාතට අයිති දිස්ත්‍රික්ක 2 කුරුණෑගල පුත්තලම හරි මේ නම නුවන්දාරි මං කිව්වා හරිද මයික් එක ෂුට්ටක් ඔන් කරන්න බලන්න හරි ටීචර් නම කිව්වා හරි නේද පුතා කියන්න මට මධ්‍යම පළාතට අයිති දිස්ත්‍රික්ක 3 මහනුවර මාතලේ නුවර එළිය හරි වෙනුරි කියන්න බලන්න සබරගමුව කිව්වනේ බස්නාහිර පළාතට අයිති දිස්ත්‍රික්ක 3 ගම්පහ
කොළඹ කළුතර. ආ හායි. දැන් හැමෝටම මතකයි. දැන් ඊළඟට අපි කරමු මේ ලංකා සිටියමේ ඔය දිස්ත්‍රික්ක 25 ලකුණු කරගන්න තමයි යන්නේ. කොහෙද තියෙන්නේ කියලා. තේරුණාද? දැන් වවුනියාව නම් මේකේ කොතනද? උතුරු පළාත දැන් පුතාල උතුරු පළාත දන්නවා. දැන් උතුරු පළාතට ගිහිල්ලා උතුරු පළාත දිස්ත්‍රික්ක 5 ලකුණු කරන්න තමයි යන්නේ. ඒක නම් පුතේ මේ දිස්ත්‍රික්ක ඇතුලේ ලියා ගන්න ඉඩ මදි නම් ඊතලයක් ගහලා පිටින් ලියන්න ඕනි. තේරුණා නේද? දැන් අනුරාධපුර දිස්ත්‍රික්කේ ලොකු නිසා අනුරාධපුර කියලා ඇතුලෙන් ලියන්න පුළුවන්. හැබැයි ලියන්න බැයි නම් මෙහෙම ඊතලයක් ගහලා මෙන්න මේ ඉස්සරහින් අනුරාධපුර කියලා ලියා ගන්න. තේරුණානේ වැඩේ? හරි. තේරුණාද? හා අපි උතුරු පළාතේ නම් තමයි ලකුණු කරගෙන ඉන්නේ. මාත් එක්කම ලකුණු කරමු නැත්නම් පැටලෙයි. මම මෙන්න මේ රතු පාටිරෙන් උඩ ටික දැන් පුතාලගේ සිටීමේ උත්තර හොයා ගන්න ඕනි. ඔය කොටස ඔය දිස්ත්‍රික්ක අපි හඳුන්වන්නේ යාපනය. අලියා ගන්න. යාපනය. පුතේ මට විනාඩියක් දෙන්න ලියන්න එපා. එතන දිස්ත්‍රික්ක දෙකක් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙහෙමයි පුතේ ඉන්නේ. ඒක මෙන්න මෙහෙමයි. දිස්ත්‍රික්ක පහ කැඩෙන්නේ මේ විදිහටනේ. 2 3 4 5. හරි. මෙන්න මෙතනින් උඩ ටික ඔන්නම හයිලයිට් කරන ටික තමයි යාපනයට අයිති වෙන්නේ. මෙන්න මේ ටික තමයි යාපනය. මේ රූප ටිකක් ඔක්කොම. ආ හරි යාපනේ. ඊට පස්සේ ඔන්න චුට්ටක් අර මම පල්ලෙ හැඩෙනකන් ලකුණු කළා. පුතාල එක පල්ලෙ හැඩෙනකන් මේ ලකුණු කළා නම් චුට්ටක් හදාගන්නම කළා. ඊට පස්සේ මම මෙන්න මේ ඉරි ගහන එක දැක්ක නේද මේ දිස්ත්‍රික්කය. ඒකේ ලියා ගන්න කිලිනොච්චිය. කිලිනොච්චිය. අර රතු පාටින් පාට කළා තියෙන යාපනය. ඊට පස්සේ රෝස පාටින් ඉරි ගහලා තියෙන්නේ කිලිනොච්චිය. ඊළඟට ඔන්න ආයි මං හයිලයිට් කරනවා නැත්තම් පැටලෙනවනේ. මෙන්න මේ දිස්ත්‍රික්කය හොයාගන්න. මෙන්න මේ මම ලා නිල් පාටින් වගේ පාට කළ දිස්ත්‍රික්කයේ තමයි මුලතිව්. මේක මුලතිව්. අනේ ටීචර් ආයි කියන්නකෝ. හරි. මට විනාඩියක් දෙන්න පුතේ. හරි. අග්ගාල ගිර ටීචර් ලැප් එක චාර්ජරේට ගහගත්ත. නැත්තම් මේක ඕක් වෙනවනේ. හරි. ඔන්න රතු පාටින් පාට කරලා තිබුණේ යාපනය. යාපනය. හරිද? නහ හරිද බලා ගන්න ඕනි. ඊළඟට මෙතන මේ හරහට ඉරි ගහලා තියෙන්නේ කිලිනොච්චිය. උට එක යාපනය, දෙක කිලිනොච්චිය, තුන්වෙනි එක මුලතිව්. මුලතිව්. ඊළඟට මෙන්න මේක. මේ දිස්ත්‍රික්කේ හඳුන්වන්නේ මොකක් කියලාද? ආ මොකද්ද කියන්න බලන්න දන්නේ කෙනෙක්? තව දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. මන්නාරම. මේ මන්නාරම් දූපතක් තියෙන්නේ. ඔයාලා බෝට්ටුවෙන් එහෙම යන්නේ යාපනය ගියාම පැත්තේ ගියාම. ඔන්න දිස්ත්‍රික්ක ටික අමතක කරන්න බෑ. ඊළඟට මේ ඉතුරු වෙච්ච එක තමයි මොකද්ද ඉතුරු වුණ දිස්ත්‍රික්ක එහෙනම් දැන්? වවුනියාව. ආ වවුනියාව. වවුනියාව. පහ කියලා අපි නම් කරගමුකෝ. ඔන්න දැන් උතුරු පළාත දිස්ත්‍රික්ක 5 ලකුණු කරලා තියෙන්න ඕනි සිටියමි. ටීචර්
තුන්වෙනි දිස්ත්‍රික් එක කියන්නකෝ. තුන්වෙනි එක තමයි මුලතිව් දිස්ත්‍රික්කය. ටීචර් හතරවෙනි එක ඉඳලා කියන්නකෝ. ආ හතරවෙනි එක මන්නාරම. පස්වෙනි එක වවුනියාව. ටීචර් ඒක කොතනද කියන්නේ? මෙන්න මේ රෝස පාටින් මෙන්න මෙතන මම මේ ලා දම් පාටින් වගේ පාට කරලා තියෙන දිස්ත්‍රික්කය තමයි මන්නාරම. ඊළඟට මේ තැඹිලි පාටින් ඉදිගහලා තියෙන දිස්ත්‍රික්කේ පුතා හොයලා හොයාගන්න ටියුට් එකේ ඒක තමයි වවුනියාව. ටීචර් මේ හරිද? හරි ටියුට් ටික බලලිමුකෝ එහෙනම් අපි. ටීචර් අපිට නම් ලයිට් ආවා ටීචර්. ඒක තමයි ටීචර්ටත් ආවා. ඒකනේ ටග් ගාලා ගිහලා ලැප් එකේ චාර්ජර් එක මෙව කරගත්තේ මම. දැන් තව ෂුට්ටක් කරනකොට ඕෆ් වෙනවා. හරි. යාපනේ දිස්ත්‍රික්කෙට ඊතලයක් ගහලා මේ මොන දිස්ත්‍රික්කෙද කියලා ඔන්න යාපනේ කියන මතක තියාගන්න ඕනි. විභාග කිව්වහම මතක් වුණේ මට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා. අහගන්නකො මහන්සිත් ඇතිනේ. මම පුතාලට දැන් පුතාලට කිව්වද එක්සෑම් එකක් තියෙනවයි කියලා අපි මාසයක් ගානේ පණිවිඩය දන්නවද? එතකොට මම පුතාලට එක්සෑම් එකක් තියන්න හිතන් ඉන්නේ අන්තිම සතියේ. කියන්නේ අපි එක්සෑම් එක තියමු 23 මේ තුන්වෙනිදා. මේ මාසෙද ටීචර්? මේ මාසේ 23 හෝ 16. හරිද පුතේ? මම හරියටම දිනේ කියන්නම්. ඒ කියන්නේ අපිට ආයි පන්තියක් එනවනේ 9 වෙනිදා. මම 9 වෙනිදාට හරියටම කියන්නම්. එතකොට මම පේපර් එකට දෙන්නේ ඔය අපි කරපු ටිකෙන්ම තමයි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පළාත් පරිපාලන කොට්ටාස ඔන්න ඔය ටිකෙන් පොඩි පේපර් එකක් හදලා දෙන්නවා. පුතාලා ලියලා ඒ වෙලේම ටීචර්ට එවන්න ඕනි. ටීචර් ලකුණු හදලා වැඩිම ලකුණු තියෙන කාටද ඉතින් 1, 2, 3 පිළිවෙලට ලකුණු හදලා ඔන්න ඔයාලට ආයිම ගෲප් එකට දානව ලකුණුත් එක්ක. ඒ නිසා ඔන්න චුට්ටක් පාඩම් කරගන්න ඕනි. ටීචර්. ඔව්. ඔය ටියුට් එක ආයෙ පාරක් ගෲප් එකට දාන්න පුළුවන්ද? මේ ටියුට් එක දැන් ක්ලාස් එක ඉවර වෙලා ආයෙ ගෲප් එකට දාන්න. ඒක ටියුට් එකේ අපි උගන්න පුඩිකෙන් දෙන්නවා. එතකොට පුතාලා ඒ ටික ටිකක් බලා ගන්න ඕනි. ටීචර්. ඔව්. ටීචර්ගේ WhatsApp නම්බර් එක කියනවද? මම දෙන්නම්. ඔයාලගේ ගෲප් එකෙත් මගේ නම්බර් එක ඇති පුතේ. මම මැසේජ් කරන්නේ මැසේජ් එකක් එහෙම දාන්නේ ඒ නම්බර් එකෙන් තමයි. හරි මම ඔයාලට ලියා ගන්න දෙන්නම්. අපි ඊළඟට දිස්ත්‍රික්ක ටික ලකුණු කරගමු නේද? අපි ඊළඟට ලකුණු කරමු උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක ටික. මෙන්න මේක. මේක තමයි ලංකාවේ ලොකුම දිස්ත්‍රික්කයේ විදිහටත් ගණන් ගන්න. මොකද්ද මේ දිස්ත්‍රික්කය? අනුරාධපුරය. අනුරාධපුරය පොළොන්නරුව. අනුරාධපුරය තමයි ඔය මම ලකුණු කළේ. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්ක ඊළඟට ලකුණු කරමු. අනුරාධපුරය. එන්න මේ දිස්ත්‍රික්කය තැඹිලි පාටින් ඉදිගහලා තියෙන අනුරාධපුරය. හරි. ඔන්න ඊළඟට නිල් පාටින් ඉදිගහන්නේ පොළොන්නරුව. එක ගොඩේ නම් ලකුණු කරන්න බෑ. ලස්සනට සිතියම ලකුණු කරලා තියෙන්න ඕනි. ලබන සතියේදී ලස්සනට පාට කරගෙන එන්න. ටීචර් දිස්ත්‍රික්ක වෙන වෙනම පාට කරන්න ඕනේ. ඔව් එක එක පාට වලින් ලස්සනට දිස්ත්‍රික්ක ටික ඒ කියන්නේ පාට කරන්න. එකක් අනුරාධපුරේ රතු පාටින් ගෑවොත් පොළොන්නරුව දිස්ත්‍රික්කේ කහ පාටින් ගන්න. එතකොට පුතාලට අඳුර ගන්නත් පුළුවන්නේ. හරි. එතකොට උතුරු පළාත හරි. ඊළඟට උතුරු මැද පළාත ලකුණු කරගත්තා. ඊට පස්සේ අපි ලකුණු කරන්න යමු නැගෙනහිර පළාත. මම මේක මකනවා පැටලෙන හින්දා. මම තැඹිලි පාටින් ඉස්සෙල්ලාම ලකුණු කරන්නේ මෙන්න මෙතනින් උඩ තියෙන දිස්ත්‍රික්කය. ඒ දිස්ත්‍රික්කය ත්‍රිකුණාමලය.
ශ්‍රී කුණාමලය. කොතනද ටීචර්? මම මේ දැඹිලි පාටින් ඉරි ගහලා තියෙනවා පේනවද සිටියමේ? මෙන්න මෙතනින් උඩ තියෙන දිස්ත්‍රික්කය මේ දැඹිලි පාටින් මම මාක් කරලා තියෙන ත්‍රිකුණාමලය. හරි. ඔයා ගත්ත නේද හැමෝම? ඔයා ගත්ත ටීචර්. ඔව් ටීචර්. හරි. ඔන්න මම දැන් මේ නිල් පාටින් පාට කරන්නේ දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලයට යටින් තියෙන එක. ඒක මඩ කලපුව. කොතනද ටීචර්? මේ නිල් පාටින් පාට කරලා තියෙන්නේ මම. ඉන්නකෝ ඔක්කොටම ටයිප් වෙනනම්. නිල් පාටින් පාට කරලා තියෙන එක මෙන්න මෙතන. හරිද? හොයාගත්තද? ඊටත් පස්සේ කියන්නේ දැන් මඩ කලපුවටත් යටින් තියෙනවා දිස්ත්‍රික්කය. ඔය නැගෙනහිර පළාතේ. ඒක මම දම් පාටින් පෙන්නන්න. ඒක තමයි ඔන්න හොයාගන්න. එන්න මේ දිස්ත්‍රික්කය. ඒක හරියට හයවල කිව්වා අම්පාර. ටීචර්. ඔව්. ඔය තැඹිලි පාටින් කොටු ගහලා තියෙන්නේ මොකද්ද? මේ දිස්ත්‍රික්කයේ පුතේ ත්‍රිකුණාමලය. මේක මඩ කලපුව. මෙතන අම්පාර. මම කියනකොට ඔයාලට ලියාගන්න පුළුවන් නේද? එක මොකද්ද ටීචර්? තුන්වෙනි එක අම්පාර. ඔය දම් පාටින් මම ඉරි ගහලා තියෙන්නේ. ඒක අම්පාර. එතකොට උඩින්ම තියෙන ත්‍රිකුණාමලය, මැද්දේ නිල් පාටට පාට කරලා තියෙන්නේ මඩ කලපුව, ඊට යටින් දම් පාටින් ඉරි ගහලා තියෙන්නේ අම්පාර. හරිද වැඩේ? යම් මධ්‍යම පළාත දිස්ත්‍රික්ක ටික කරන්න. මයික් ටික ඔෆ් කරගමු නේද අපි ලේසියනේ. ඊළඟට මධ්‍යම පළාතේ මෙන්න මේ දිස්ත්‍රික්කය. හැමෝම ටියුට් එකේ හොයාගන්න ලංකා සිටියමේ. මේ දිස්ත්‍රික්කේ හොයාගන්න. මෙන්න මේ දිස්ත්‍රික්කේ තමයි මෙන්න මේ මම සිටියමේ ලකුණු කළේ අනුරාධපුරේට යටින් පොළොන්නරුවෙනුත් ඇත්තක්. මම මේ ලකුණු කරලා තියෙන්නේ. හොඳට බලන්න මම තව ටිකක්. මේ ගන්න ඔයාලට පැහැදිලි නේද පුතේ? ටීචර් මහනුවර නේද? ඕ නෑ, මේක මාතලේ. මේ දිස්ත්‍රික්කය මාතලේ. හරි. හරි. ඔනේ දිස්ත්‍රික්කය හොයාගත්තට පස්සේ ඉතුරු ටික හොයාගන්න එක ලේසි. ඊට පස්සේ දිස්ත්‍රික්කෙට යටින් මම මේ නිල් පාටින් ඉරි ගහන දිස්ත්‍රික්කය හොයාගන්න. මම ওই මායිම අන්නේ එක මහනුවර. මහනුවර ටීචර් කරලා තියන්නේ. ඒ නිසා ඔයාලට හොයා ගන්න පුළුවන්. ඊළඟට ටීචර් මහනුවරට යටින් කොළපාටින් ඉරි ගහලා තියෙන දිස්ත්‍රික්කය. නුවරඑළිය. හරි. නුවරඑළිය. ටීචර්. ඔව්. මම දැනට පොතේ චිත්‍ර ඇඳගෙන කරනවා. හෙට මේ සිතියන් දෙකක් අරගෙන ලකුණු කරන්නම්. ලකුණු කරලා ලස්සනට පාට කරගන්න. කලනේ ලියුවද? ලියුවා ටීචර්. හරි. මගේ අරුණොත්
ටක් ගාලා අහන්න. එන්න මම ඒක අකනවා දැන්. දැන් අපි පළාත් කීයක තියෙන දිස්ත්‍රික්ක ලකුණු කළාද? ටක් ගාලා ටියුට් එක බලලා කියන්න. සිටියම් බලලා. උතුර උතුර උතුරු මැද නැගෙනහිර මධ්‍යම 7ක ඔව් අපි ඊළඟට වයඹ පළාත දිස්ත්‍රික්ක ටික ලකුණු කරමු. මෙන්න මේක තමයි දැන් වයඹ පළාත දන්නවනේ. ඔන්න මෙන්න මේ ඉරෙන් එහා තියෙන මෙන්න මේ ටික හොයා ගන්න. එතන ලේසි. මෙන්න මේ දිස්ත්‍රික්කය තමයි මොන හොයාගත්ත පුත්තලම මේ දිස්ත්‍රික්කය පුත්තලම. ඒකට ඒ දිස්ත්‍රික්කයට මෙහායින් ඔය මං කහපාටින් ඉදි ගහලා තියෙන්නේ වයඹ පළාතේ දිස්ත්‍රික්ක දෙක. කොළපාටින් ලකුණු කළා උත්තරම, කහපාටින් ලකුණු කළා තියෙනවා කුරුණෑගල. කුරුණෑගල ටීචර්. ඔව් මම එක එක පළාත්වලට අයත් දිස්ත්‍රික්ක ටික එක එක පාටින් පාටින් ලිව්ව කමන්න නැද්ද? කමන්නේ නැහැ. ටියුට් එක ලස්සනට පිළිවෙලට තියාගන්න. මම කමක් නැහැ. එතන දිස්ත්‍රික්ක දෙක ලකුණු කළාට පස්සේ ඒක නිසා මම ඒකත් මකන්නම්. ඊළඟට අපි ලකුණු කරන්න යමු. මෙතන තියෙන ටික ඔන්න මෙතන නම් සූඩි දිස්ත්‍රික්ක. ලංකාවේ තියෙන පොඩිම පළාතනේ. මොකද්ද ලංකාවේ තියෙන පොඩිම පළාත? මම ඉදා කියලා දුන්නා. බස්නාහිර පළාත. බස්නාහිර පළාත. දැන් බස්නාහිර පළාත දිස්ත්‍රික්ක තුන තමයි ලකුණු කරන්න යන්නේ. මෙන්න මේ දිස්ත්‍රික්කය. හොයා ගන්න බලන්න. ගම්පහ. ටීචර් ගම්පහ. ඔව් ගම්පහ. ඒක ගම්පහ දිස්ත්‍රික්කය. ලංකාවේ තියෙන කුඩාම දිස්ත්‍රික්කය තමයි මේක. ඒ වුණාට මිනිස්සු වැඩිපුරම ජීවත් වෙන දිස්ත්‍රික්කය. මොකද්ද? කොළඹ. කොළඹ. ටීචර් කොළඹ. ඔව් කොළඹ දිස්ත්‍රික්කය. කොළඹ දිස්ත්‍රික්කයට යටින් ටිකක් විශාලව තියෙනවා දිස්ත්‍රික්කය. ඒක තමයි කළුතර. කළුතර රතු පාටින් පාට කළා ගම්පහ, නිල් පාටින් පාට කරලා තියෙනවා කොළඹ, රෝස පාටින් පාට කරලා තියෙනවා කළුතර. තියාගන්න. ලියාගත්තා ටීචර්. හරි තව වෙලාව ඕනිද? නෑ ටීචර්. කතා කරන්න ටීචර්ත් එක්ක වෙලාව එහෙම ඕනිද කියලා මට එතකොට දැනගන්න පුළුවන්. තව ටිකක් වෙලා දෙන්න ඕනිද කියලා. හරි ඊළඟට අපි යමු සබරගමු පළාතේ. සබරගමු පළාතේ තියෙන දිස්ත්‍රික්ක දෙකයි. එකක් මෙතන. අද මේ දිස්ත්‍රික්කය ඔන හොයාගන්න පුතේ. මේ ටිකක් මැද හරිය තියෙන නිසා හරියටම මාක් කරගන්න. මේක තමයි කෑගල්ල. කෑගල්ල ටීචර්. ඔව් කෑගල්ල දිස්ත්‍රික්කය. කෑගල්ල දිස්ත්‍රික්කයට යටින් තියෙන්නේ මම මේ කහපාටින් පාට කරලා රත්නපුරය. ඔව් රත්නපුරය. හරි ටීචර්. රත්නපුරය. හරි ලිව්ව ටීචර්. හරිද? ඔන්න මම එකම අකනවා. හා ටීචර්. ටීචර්. ඔව්. දම් පාටින් පාට කරපු එක මට ලියා ගන්න බැරි වුණා. දම් පාටින් පාට කරලා තිබුණේ. එහෙන්නේ ටීචර්. කියන එක පැහැදිලි නැද්ද පුතේ? හොඳට පැහැදිලි ටීචර්. හරි. ඔන්න එහෙනම් මම මේ ටීචර්. දම් පාටින් පාට කරලා තිබුණේ මේ දිස්ත්‍රික්කේ නේද? ඔව් ටීචර්. මේ දිස්ත්‍රික්කේ පුතේ කෑගල්ල.
මං ස්ක්‍රීන් එකේ දියන්නම්කෝ මාව ඇහෙන්නේ නැති එක්කෙනාට. කෑගල්ල. ඊළඟට මම කහපාටින් පාට කළේ මෙතන රත්නපුරය. මාව ඇහෙන්නේ නැති කෙනා ස්ක්‍රීන් එක බලලා ලියා ගන්න ඕනි. රත්නපුරය. හරි. ඔය කනෙක්ෂන් ප්‍රශ්නයක් තියෙන්නේ නැති පුතේ. හරි. ඊළඟට අපි අන්තිමටම ඉතුරු වෙච්ච එක මොන පළාතද ඉතුරුනේ? මතක නැද්ද? දකුණු පළාත. අපි ඌව පළාත ලකුණු කළේ නෑ නේද? හරි. අපි ඌව පළාත ලකුණු කරගමු. මෙන්න මේ දිස්ත්‍රික්කය. හොයා ගන්න ඇටි මේ ලංකා සිටියේ මේ. බදුල්ල. 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 බදුල්ල ටීචර්. ඔව් බදුල්ල. හරි ටීචර් කියන්න. හරි. බදුල්ලයි මොනරාව. ඊළඟට ටිකක් ලොකුවට තියෙන දිස්ත්‍රික්කේ බදුල්ලට යති. ක මොනරාගල. මොනරාගල ටීචර්. ඔව්. මොනරාගල. ඒක මොනරාගල. දිග නිසා මායක ලියන්නේ නැහැ. මොනරාගල. විනාඩියක් දෙන්න පුතේ මම මේක පුරව ගන්න විනාඩි දෙකක් දෙන්නම් මට හිතනවා මේක වැඩි වුණා කියලා ඔව් කහපාටින් කොටු කොටු ඇඳලා තියෙන්නේ මොකද කහපාටින් කොටු ඇන්නේ මොන රාගල බදුල්ල කියන්නේ කො. දකුණු පළාතට කියමු. ඔය ටික ඉස්සෙල්ලාම සම්පූර්ණ කරගන්න. මේක දැන් ඕනේ නැහැ මේක. හරි කියපුවාකම. හරි ටීචර්. හරි අපි දකුණු පළාතට කියමු. මිස් ලියා ගන්න බැරි වුණොත් කියන්න ටීචර්ට. ඔන්න කොළ පාටින් ලකුණු කරන එක. ගාල්ලම තියෙන පළාතේ. ගාල්ල ටීචර්. ගාල්ල. ගාලියා. ගාල්ල ගාල්ල ටීචර් අඟට මොන පාටින්ද ගන්න අපි දුඹුරු පාටින් ලකුණු කරමු ගාල්ලට මාතර ටීචර් රෝස පාටින් ලකුණු කරන්න කියලා කිව්වනේ ක්‍රීම් පාටින් අපි එක ලකුණු කරමු ඒක පේන්නේ නැහැ ක්‍රීම් පාට ගන්න මාතර ටීචර් ඔව් ආමේ තියෙන්නේ ආමේ පාටින් මාතර මාතර හරියා ගන්න මාතර ඇල්ලට පස්සේ මොකද්ද මාතර ඔය මන් දැන් ලිව්වා මාතර හරි ටීචර් හරි ඊට පස්සේ හම්බන්තොට හම්බන්තොට ටීචර් හම්බන්තොට වෙච්චි දිස්ත්‍රික්කය මේක මේ ටික මකමුකෝ හරි ටීචර් නිල් පාටින් තියෙන්නේ හම්බන්තොට. හරි ටීචර්. අද සිටියම හැමෝම පොඩ්ඩක් බලන්න. ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් ටග් ගාලා කියන්න බලන්න. අනික ඒ චුට්ටක් බලන්න මේ දිස්ත්‍රික්ක ටික පිළිපීම. චැට් එකට හරි දාන්න කමක් නැහැ ලියා ගන්න බැරි වුණා නම්. ලිව්ව ටීචර්. ටීචර් මේ හරිද? ටීචර් මේක මට පුතාලගේ ටික ආවෙන්න වෙනම නම ඔක්කොම බලාගෙන යන්නම්කෝ කරන් නැත්තම් පෙන්වන්න ඕනේ නෑ මං ලකුණු කළානේ හරි ලස්සනට වැඩේ කරලා තියෙනවා ඊළඟ දවසේ කරන් තියනවා නම් හැමෝම මයික් ඔන් මේ වීඩියෝ එක ඔන් කරන්න එතකොට මට ඔයාලා වැඩ කරනවද කියලා බලන්න පුළුවන්නේ හරි දැන් මම ප්‍රශ්න ටිකක් අහන්න හිතුවා. දැන් අද අපි කතා කළා ලංකාවේ පරිපාලන කොටස අපිට තව එකක් කතා කරන්න තියෙනවා. වෙලාව ටිකක් තියෙන නිසා මම හිතුවා අද පාඩම මතකයිද කියලා ප්‍රශ්න ටිකක් අහලා බලන්න. කියන්න සඳුලි සඳුලි මයික් එක ඔන් කරා. ඉතින් මගේ ගහන්න. සඳුලි කියන්න දැන් අපි කතා කළා ශ්‍රී ලංකාවේ පළාත් 9ක් තියෙනවායි කියලා. පළාත් 9 කියන්න. ආ
උතුර පළාත උතුර මැද පළාත දකුණ පළාත නැගෙනහිර පළාත වයඹ පළාත ඌව පළාත සබරගමුව පළාත බස්නාහිර පළාත මධ්‍යම පළාත අමතක කරන්න බෑ මම දැන් පේපර් එක දෙද්දි සමහර විට පුතාලට දෙනවා ඔන්න ලංකාවේ පළාත් වලින් දෙකක් නම් කරන්න අඩි තුනත් මම තුනම නම් කරන්න කියලා දෙනවා හරි ඊළඟට අපි බලමු පාසලේ නම ලියමු කියන එක කියුට් එකේ මෙතන ආව් ටීචර්ගේ නම්බර් එක දෙන්න පුළුවන්ද ආ හරි ඒක ඉස්සෙල්ලාම දීලිමුකෝ මම ස්ක්‍රීන් එකේ ටයිප් කරන්නම් එක ලේසියනේ පුතාලේ නම් ඉස්සෙල්ලාම නම්බර් එක තියනයි ඕන්නේ නැහැ මම ලොක් කරලා දෙන්නම් මයික් එක ඕෆ් කරගම්මෝ තද්ද වැඩි හරි ඉච්චගේ නම ශෂි හරි ියුට් එක හැමෝම අරගෙන මාතෘකාව යුට්ටක් ලියාගමුකෝ අලු ටික මගේ නම්බර එක ලියාගන්නක පාසලේ නම ලියමුනේද අපේ මාතෘකාව ඊළඟට තියෙන පාසලේ නම ලියමු මේ ලොකු මාතෘකාවක් නෙවෙයි පුතේ මේක අපි අර මේක පෙනුන්නේ නැද්ද ලියාගත්ත නැද්දා ඔය තියෙන්නේ ගෲප් එකේ තියෙනවා ඉතින් මම ඉල්ලන නිසා තමයි ලිව්වේ ටීචර් මේ හරිද මොකද්ද සිටියමද සිටියම ටීචර් ආ කවුද නෙට් මිලා නේද ආ හරි පුතේ හරි ඔක පාඩ කරගන්න ඕනි ලස්සනට ගුඩ් හරි ඔන්න පාසලේ නම ලියමු කියන කෑල්ල මේ පුතේ දැන් මේක ඔය දාලා තියෙන්නේ අපි දැන් කතා කළානේ පරිපාලන කොට්ටාස ටික එතකොට අපි ඔය අපේ පාසලේ නම ලියද්දී ඔය කතා කරපු පරිපාලන කොට්ටාස වලින් පළාතෙන් කෑල්ලක් ගන්න දිස්ත්‍රික්කෙන් කෑල්ලක් අරගෙන හරිද තව අපි ගත්තොත් ඔය අධ්‍යාපන කොට්ටාසේ නැත්නම් අධ්‍යාපන කලාපෙන් පොඩි කෑල්ලක් එක්ක තමයි අපේ පාසලේ නම ලියන්නේ පුතාලා හලටි දැන් ටීචර්ගේ ඉස්කෝලයක් ගත්තොත් දැන් අපේ රත්නපුරේ තියෙන ඉස්කෝල ගත්තොත් ර සුමන බාලිකා විද්‍යාල ඔන්න ර කියලා තියෙනවානේ ර කියන්නේ රත්නපුර ර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය ර කියන්නේ රත්නපුර ඒ විදිහට දැන් පුතාලගේ ඉස්කෝලවලත් එහෙම තියෙනව නේද ඉස්කෝලේ නම විතරක් නෙමෙයි ඉස්සරහින් පොඩි අකුරු ටිකක් තියෙනව නේද ඉස්කෝලේ ඉස්කෝලේ නම ලියලා තියෙන මොඩ් එක අන්න හරි ඔය ඔය තියෙන්නේ පුතේ ඉස්කෝලේ පළාත දිස්ත්‍රික්කය කොට්ටාසය අයිති වන නම් ටිකක් තමයි ඔය කෙටියෙන් ඉස්කෝලේට ඉස්සරහින් ලියලා තියෙන්නේ එතකොට ඉස්කෝලේ නමත් එක්ක එක තියෙනකොට අපිට ඉස්කෝලේ නම ටග් ගාලා මේ කොහෙද තියෙන්නේ ඉස්කෝලේද කියලා අඳුර ගන්න පුළුවන් වෙනව නේද ඔව් ටීචර් අන්න ඒකට තමයි ඔය පාසලේ නම ඉස්සරහින් කොහොම කෙටි අකුරු වලින් දක්වලා තියෙන්නේ මොන මම හැමෝගේම ඉස්කෝලවල හොයන්න අමාරු නිසා මම උදාහරණ දෙකක් පුතාලට ටියුට් එකේ දාලා තියෙනවා අපි මේ දෙකෙන් ඉස්සෙල්ලම බලමු දැන් ටියුට් එක නැති පුතාලා මේ උදාහරණ ලියා ගන්න ඕනේ හරි මේෙන් බලන්නකෝ ව පොඩි ඉරි කෑල්ල හරහට ඉඩක් තියෙනවා පලා කියලා ඉඩක් තියෙනවා වෙන් කියනවා ඉස්කෝලේ නම තමයි දික්වල ප්‍රාථමික විද්‍යාලය හැබැයි දික්වල ප්‍රාථමික විද්‍යාලය කියන්න කලින් තව චූටි චූටි අකුරු වලින් ඇල ඉරි ගහලා මොනා හරි තියෙනවා හා අන්නේව තමයි මේ පාසල හරියටම පිහිටලා තියෙන්නේ කොහෙද කියන එක. අර දැන් අපි මුලින් ලියාගත්තේ පුතාලගේ පාසලේ පරිපාලන කොට්ටාස වලට අනුව අන්නේ විදිහට පාසලේ නම පරිපාලන කොට්ටාස
කියවෙන ආකාරයට කෙටියෙන් ලියවිලා තියෙනවා. හරි. එහෙනම් මේකේ මොකද්ද මේ බ අකුරෙන් කියවෙන්නේ? බ අකුරෙන් කියවෙන්නේ පුතේ ඔය ඉස්කෝලේ හැටියට නා පලාත නම ඉස්කෝලේ පිහලා තියෙන පලාත නම. බ අකුරෙන් පටන් ගන්න පලාත බස්නාහිර පලාත. බ අකුරෙන් පටන් ගන්න වයම පලාත. වයම පලාත ටීචර්. හරි මම මේක පැහැදිලි කළාන් පස්සේ අපි ලියාගමු. ඔන්න ඉස්කෝලේ තියෙන ඔන්න පිහිටීම ලියලා තියෙන හැටි ඉස්කෝලේ බෝඩ් එකේ දැන් ওই විදියට තමයි නම කියන්නේ. වෙනසක්ද බෑ වයම. ඊළඟට කලා. කලා කියන්නේ කලාවත. අන්න හරි වයම පළාතේ කලාවත. වේ වෙන් කියන එක මොකක්ද කියන්නේ? මෙහෙමයි ලියන්නේ මේක. ඔතාලට අඳුරගන්න පුළුවන් වෙන්න ඉස්සෙල්ලාම ව මයික් ඔෆ් කරගමු. ව අකුර රූල් දෙක මැදද? අවෝ යට තියෙන රූල් වලින් උඩම රූල් ලියා ගන්නකෝ. බ අකුර ලියලා පොඩි ඉතලයක් අහගන්න. ඔයි දෙන්න කී ඔන්නම කරනවා. බ අකුර හරි. එහෙනම් ඒක ලියමු. වයඹ පළාත. අකුර ලියන පොඩි ඉතලයක් ගහලා ලියා ගන්න. වයඹ පළාත. වයඹ පළාත. ඊළඟට අපි ඊළඟ අකුරු දෙක ලියමු. වයන්නෙන් පස්සේ තියෙන්නේ කලා කියලානේ. කලා කියන එකේ ලියාගෙන පොඩි ඊතලයක් ගහලා පුතාලා ලියා ගන්න. හලාවත. දැන් හලා කියලා ලියලා ඉස්සරහෙන් ලියනවා හලාවත. ඔය හලාවත කියන එකෙන් කියවෙන්නේ පාසල තියෙන අධ්‍යාපන කලාපය. එතකොට හලා මේ වයන්නෙන් යනි වයඹ පළාත. හලා කියන එකෙන් කියවෙන්නේ හලාවත අධ්‍යාපන කලාපය. මේ ලියලා තියෙන්නේ මම මෙන්න මෙතන කලාවත අධ්‍යාපන කලාපය. මෙන්න මෙතන ලියනවා අධ්‍යාපන කලාපය කියලා. එතකොට මෙතන ලියවෙන්නේ කලාවත අධ්‍යාපන කලාපය. අධ්‍යාපන කලාපය. නේද? ඊළඟට වෙන් කියලා ලියාගමු. දැන් හලා වයන්නෙන් කියන එක ලියාගත්තා. හලා කියන එකෙන් කියවෙන එක ලියාගත්තා. ඊළඟට වෙන් කියන එකෙන් කියවෙන එක ලියා ගන්නවා. වෙන් අර විදියට වෙන් කියලා ලියලා පොඩි ඊතලයක් ඉස්සරහින් ගහලා පුතාලා ලියා ගන්න. වෙන් අප්පුව. වෙන්නප්පුව. 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 මොකද්ද මේ මේක අධ්‍යාපන කලාපය නම් මේක අධ්‍යාපන කොට්ටාසයි. වයඹ පළාත කලාවත අධ්‍යාපන කලාපය. වෙන් කියන එකෙන් කියන්නේ වෙන්නප්පුව අධ්‍යාපන කොට්ටාසය. වෙන්නප්පුව අධ්‍යාපන කොට්ටාසය. හරි. එහෙනම් මට පුතේ කියන්න මේ පාසලේ පිහිටීම ඔය අකුරු වලින් කියවෙන අර්ථයත් එක්කම කවුද කියන්නේ? ආ ඉතලම ලියාගමුකෝ අපි ලස්සනට. අලියාගෙන ඉවර වෙන්නකෝ. වයඹ පළාත කලාවත අධ්‍යාපන කලාපයේ වෙන්නප්පුව අධ්‍යාපන කොට්ටාසයේ තමයි ඔය පාසල පිහිටලා තියෙන්නේ.
තේරුණාද පුතාලට ඒ පාසලේ පිහිටීම? මයික් කොන් කළා. ඔව් ටීචර්. ඔව් ටීචර්. දැන් මට කියන්න බලන්න එහෙනම්. ටීචර් තේරුණා ටීචර්. කියාගත්ත මේක ටීචර්. ආ හරි. ඔව් ඔව් ප්‍රශ්න මොනවද තියෙන්නේ පුතේ? තේරුණා ටීචර්. ආ හරි. එහෙනම් දැන් මට පුතේ කියන්න වෙනුනේ කියන්න බලන්න මේ ඉස්කෝලේ සම්පූර්ණ පිහිටීම නමෙන් කියවෙන. මේ චෝතන කලාවත කියන තැන ඉස්රායෙන් අධ්‍යාපන කලාපයේ කියලා ලියා ගන්න ඕනද? ඔව් ඔව් මෙන්න මෙහෙම දැන් ඔයාලට කියන්න පුළුවන් වෙනවා. මේ ඉස්කෝලේ දික්වල ප්‍රාථමික විද්‍යාලය පිහිටලා තියෙන්නේ කොහෙද? වයඹ පළාතේ කලාවත අධ්‍යාපන කලාපයේ වෙන්නප්පුව වෙන්නප්පුව ඔව් අධ්‍යාපන කොට්ටාසේ. අන්න හරි. ආ දෙවුලි කියන්න බලන්න දැන් එහෙනම් මේ ඉස්කෝලේ පිහිටීම අධ්‍යාපන කලාපයයි අධ්‍යාපන කොට්ටාසයයි ඔන්න පිළිවෙලට තියෙනවා. කො දෙවුලි මයිටි කොන් කල ගියා. නික්කර ප්‍රාථමික විද්‍යාලයේ පිහිටීම වයඹ පළාතේ හලාවත අධ්‍යාපන කලාපයේ වෙන්නප්පු අධ්‍යාපන කලාපයේ වෙන්නප්පු අධ්‍යාපන කොට්ටාසයේ හොඳද? හදා ගන්න වෙන්නප්පු අධ්‍යාපන කොට්ටාසයේ වෙන්න ඕනි. හොඳද දෙවුලි? ටිකක් හදා ගන්න එක. පළවෙනි එක අධ්‍යාපන කලාපයේ දෙවෙනි එක අධ්‍යාපන කොට්ටාසයේ. හරි. තව කවුද කියන්න කැමති? තීජ මම හිමාංශ කියන්නද? ආ කියන්න බලන්න. තීජ හිමාංශ කියන්නද? ඔව් හිමාංශ කියන්න. අධ්‍යාපන හල් කලාවත අධ්‍යාපන කලාපට වයන්නේ පටන් ගන්න. වයන්නේ මොකද කියවෙන්නේ? මොන පළාතද ඉස්කෝලේ? ඊට වැරදුනා. ඊට මම කියන්න. වයඹ පළාත හලාවත අධ්‍යාපන කොට්ටාසේ වෙන්නප්පු අධ්‍යාපන කොට්ටාසේ. හලාවත අධ්‍යාපන කලාපයේ වෙන්න ඕනි. ඊළඟට අපි ලියාගමු. ඊළඟට චාන්ස් එක දෙන්න. යා කියලා තියෙනවා ඇලෙයිරා මණිපාල් හින්දු විද්‍යාලය. යා කියලා කියන්නේ කොහෙද ඩිස්ත්‍රික්ක? යාපනේ ඩිස්ත්‍රික්ක. හරි. ලියාගන්න අර විදිහටම යා කියන එකේ තේරුම. යා කියන්නේ යාපනය දිස්ත්‍රික්ක. එතකොට මණිපාල් හින්දු විද්‍යාලයේ තියෙන යාපනය දිස්ත්‍රික්කේ. ඒ නිසා ඉස්කෝලේ නම ඉස්සරහින් යා යන්න දාලා මණිපාල් හින්දු විද්‍යාලය කියලා දාලා තියෙනවා. හරි. දැන් පුතාලගේ ඉස්කෝලේත් ওই විදිහට අඳුරා ගන්න පුළුවන්. දැන් ඉස්කෝලේ නම ලියලා තියෙන බෝඩ් එක බැලුවාම චුට්ටක් මයික් ටික ඕෆ් කරගමු අපි. කොහොමද ඉස්කෝලේ නම ලියලා තියෙන්නේ කියලා. හරි. දැන් ටියුට් එකේ මට මෙන්න මෙතන ඔයාලත් එක්ක කතා කරන්න බැරි වුණා. මේ පළා කීවෙනි පිටුවේද පුතේ මේ දිස්ත්‍රික්ක සිටියම යටින් තියෙන එක. නවවෙනි පිටුවේ යට. මම පොඩි ක්‍රියාකාරකමක් දීලා තියෙනවා ඔයාලට. සුට්ටක් බලන්න එක. ඔයාලගේ පාසල පිහිටි පළාත දිස්ත්‍රික්කය ගම හෝ නගරය ලකුණු කර නම් කරන්න. ඔන්න ලබන සතිය එනකොට ඒ වැඩේ කරන් ඉන්න ඕනි. සිටියමක් අරගෙන පුතාලගේ පාසල තියෙන පළාතයි දිස්ත්‍රික්කයයි නගරය ගම අමාරුවේ නගරයයි ලකුණු කරන්න ඕන. හරිද? ඊට පස්සේ පුතාලගේ පාසල පිහිටි දිස්ත්‍රික්කයට මායි වන දිස්ත්‍රික්ක ටික හොයන්න ඕනි. මම ඔන්න උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න දැන් මගේ පාසල පිහිටලා තියෙන්නේ මෙන්න මේ දිස්ත්‍රික්කේ. කොයිද? රත්නපුර දිස්ත්‍රික්කේ. මගේ පාසලට මායිම්වන දිස්ත්‍රික්ක ටිකක් කියන්න බලන්න. මේ මොන දිස්ත්‍රික්කේද? ගාල්ල දිස්ත්‍රික්කය. නෑ නෑ නෑ. මේ කෑගල්ල. මෙතනින් මායිම් වෙලා ගාල්ල. මේ පැත්තේ මායිමක් තියනවා මොකද්ද මේ? තාම හරියට මතක නෑනේ. නුවරඑළිය. ඔය නුවරඑළිය. පුතාලගේ දිස්ත්‍රික්කේ වටේ තියෙන දිස්ත්‍රික්ක ටික ලියන්න ඕනි අර සිටියමේම. දැන් ලකුණු කරන සිටීමේ යටින් මායිම් වන දිස්ත්‍රික්ක කියලා ලියලා
තමන්ගේ පාසල පිහිටි දිස්ත්‍රික්කයට මායිමන දිස්ත්‍රික්කයට ලියන්න ඕනි. වෙනම සිටියමක් අරගෙන කරන්න ඕනේ. ඔව් දැන් මම සිටියමක් ටියුට් එකට දාලා නැති හින්දා ඔයගොල්ලෝ සිටියමක් අරගෙන ගෙදර වැඩේ කරගෙන එන්න ඕනි. ගෙදර වැඩේ තේරුණා නේද? ටීචර් පාරක් කියනවාද? ආ 9 වෙනි පිටුවේ අග ප්‍රශ්න දෙකක් තියෙනවා. හරිද? ඒ ප්‍රශ්න දෙක තමයි කරන්න කිව්වේ. ඒකේ තියෙන්නේ පුතාලගේ පාසල පිහිටි දිස්ත්‍රික්කයයි පළාතයි නගරයයි ලකුණු කරනවා. ඒ පුතාලගේ පාසල පිහිටා තියෙන දිස්ත්‍රික්කයේ වටේ තියෙන නැත්නම් මායිම් වෙලා තියෙන දිස්ත්‍රික්ක ටික ලියාගෙන එන්න. තේරුණා නේද? 9 වෙනි පිටුවේ තේරුණා ටීචර්. මම දාලා තියෙනවා ටීචර් ගෲප් එකකට දානවාද කියලා. මම ටීචර් එක ආයි ගෲප් එකට දාන්නම්. හරි ටීචර්. හා හරි. එතකොට දැන් කියන්න බලන්න අද අපි කරපු පාඩම් පුතාලට තේරුණාද? ලංකාවේ දිස්ත්‍රික්ක පළාතයි පුතාලට පාසලේ නම ලියන්න. ඔව් ටීචර් හොඳටම තේරුණා. හරි. හරි එහෙනම් අපිට පන්තිය නවත්තන්නම්. පුතාලා ගෙදර වැඩේ කරද්ද ලබන සතියේ බදාදාට ආයි එන්න. ආයි ටීචර්. ආයි බොවන් ටීචර්. ආයි බොවන් ටීචර්. ආයි බොවන් ටීචර්. ආයි බොවන් ටීචර්.